ඔබ දැන්ටමත් දන්නව ඇති බාහිර ආලේපන විතරක් පාවිච්චි කරාම යම් කිසි කාලයකට ඒක සුවයක් දක්නට ලැබුණත් ඒ නැවත හටගන්න පුළුවන්. මේ හෝමෝන තත්ත්වය මගින් ශරීරයේ ස්වේදසාවි ගන්තිවල ස්වේදයේ ශ්‍රාවය වැඩි කරනවා. ඒ තත්ත්වයෙන් තමයි ඔවුන්ගේ කුරුල ඇතිවීම වැඩිවීමක් දක්නට ලැබෙන්නේ. බොහෝ අය හිතනවා මේ කුණු නිසා තමයි මෙහෙම කළු වෙන්නේ. නමුත් ඒ නෙමෙයි හේතුව. ප්‍රධාන වශයෙන් මේ කළු පැහැවිලා එන්න හේතු වෙලා තින්නේ ස්වේදය සහ ප්‍රෝටීන් එකතු වීම. කෝධය, වෛරය වැනි සිතුවිලි වලින් පිරිච්ච පුද්ගලයන්ටත් මෙම හැම මගින් ඒවා රක්ත රස රක්ත දූෂණයක් ඇති වෙලා ඒවා පෙන්නුම් කරන්න පුළුවන්. ඔය සිතන් නැති දෙයක් තමයි මලබද්ධය කියන තත්ත්වයේ කුරුල ඇතිවීමට බලපෑමක් තියෙනවා කියලා. ආයුබෝවන්. ආයුර්වේද ශ්‍රී ලංකා වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම ආයුර්වේද වෛද්‍ය හසනි හරින්ද්‍රා සිල්වා. පසුගිය වැඩසටහනේ අපි සම ගැන කතා කරා. සමේ ස්තර, ඒ වගේම වාතජ පිත්තජ කමේ ලක්ෂණ ගැන අපි කතා කරා. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනාට තියෙන ප්‍රධාන ගැටලුවක් වන කුරුලෑ සම්බන්ධයෙන්. ආයුර්වේදයේදී කුරුලෑ සඳහා අපි යුවාන පිඩිකා, මුක පිඩකා කියලා නමින් හඳුන්වන ලබන. මේ කුරුලෑවක් කියන්නේ මොකද්ද? කුරුලෑවක් කියලා කියන්නේ සමෙහි තියෙන ස්නේහ ශ්‍රාවි ග්‍රන්ථි, ඒ කියන්නේ සෙබේෂියස් ග්ලෑන්ඩ් වලින් ස්වේදය අධික ලෙස ශ්‍රාවය වීම නිසා ඒ ආශ්‍රිතව තියෙන කෙස් හෙයා මිය යන. ඒවා මිය ගියාට පස්සේ ඒ මිය ගිය සෛල කොටස්, ඒ වගේම ස්වේදය මෙම ග්‍රන්ථි තුළ හිරවීම නිසා එය සැරව සහිත කුහරයක් බවට පත් වෙනවා. තව දුරටත් මේකට සුදි රුධිරාණු බැක්ටීරියාවන් එකතු වුණාම එය සැරව පිරි විශාල කුහරයක් බවට පත් වෙනවා. මෙම කුරුලෑව ඇති වෙන ආකාරයේ අපි විවිධ අපි දන්නවා බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් කියලා නම් හඳුන්වන දේවල් තියෙනවා. ඒ බ්ලැක් වයිට් හෙඩ්ස් කියන්නේ මොනවාද? වයිට් හෙඩ්ස් කියන්නේ සමට ඉතාමත්ම යටින් ස්වේදය එකතු වුණාම සුදු පැහැති ලප ඇති වෙන. ඒවා අපි වයිට් හෙඩ්ස් කියලා කියනවා. මෙම මේ ආකාරයට මෙම ග්‍රන්ථිවල ස්වේදය එකතු වුණාට පස්සේ ඒවා පිම්බිලා එළියට විවෘත වෙන්න පුළුවන්. ඒව විවෘත වුණාම එළියේ වාතයත් සමග ගැටීමෙන් කළු පැහැ වෙනවා. එතකොට මේ කළු පැහැ වෙන්නේ ඒ ග්‍රන්ථිය ඇතුලේ හිර වෙලා තියෙන ස්වේදය හා ප්‍රෝටීන්. බොහෝ අය හිතනවා මේ කුණු නිසා තමයි මෙහෙම කළු වෙන්නේ. නමුත් ඒ නෙමෙයි හේතුව. ප්‍රධාන වශයෙන් මේ කළු පැහැ වෙලා එන්න හේතු වෙලා තියෙන්නේ ස්වේදය සහ ප්‍රෝටීන් එකතු වීම. ඊළඟට තවදුරටත් මේවා ආසාදීන තත්වයට පත්වීම නිසා මේවල සැරව පිරෙන. එතකොට සැරව පිරෙන අපි මේවල ෆස්ට් යූස් කියලා හඳුන්වනවා. මේ ආකාරයට හැම ඇති වෙන මේ රෝග තත්වයන් බොහෝ කලාතුරකින් ඉතා ගැඹුරු හැම ගැඹුරටම ගිහිල්ලා විශාල ගෙඩි ආකාරයට පිළිබිඹු කරනවා. ඒක බොහොම කලාතුරකින් ඇතිවන වූ තත්වයක්. තරුණ පිරිසගේ 10 දෙනෙක් ගත්තොත් එයින් 8 දෙනෙක්ටම මේ කුරුලෑ ආසාදනය අපිට දක්නට ලැබෙනවා. මෙත් යෞවනයන්ගේ මෙම කුරුලෑ තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන ඔවුන්ගේ හෝමෝන, ඇන්ඩ්‍රොජන් හෝමෝන. මේ හෝමෝන තත්ත්වය මගින් ශරීරයේ ස්වේදසාවි ගන්තිවල ස්වේදයේ ශ්‍රාවය වැඩි කරනවා. ඒ තත්ත්වයෙන් තමයි ඔවුන්ගේ කුරුල ඇතිවීම වැඩිවීමක් දක්නට ලැබෙන්නේ. ඊට අමතරව පාවිච්චි කරන ඖෂධ වර්ග, කෝටිකොස්ටීරොයිඩ්, ලිතියම් ආදී ඖෂධ වර්ග නිසාත් අපේ කුරුල ඇතිවීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපි පාවිච්චි කරන විවිධාකාරයේ රූපලාවන්‍ය ආලේපන වර්ග, අධික තෙල් සහිත රූපලාවන්‍ය ආලේපන වර්ග නිසාත් කුරුල ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මානසික ආතතිය යන මානසික තත්ත්වයන්ද මේ කුරුල ඇතිවීමට බලපෑමක් වෙනවා. කුරුලෑ ඇතිවීමට ජානවල බලපෑමකුත් තියෙනවා. දෙමාපියන්ට කුරුලෑ ඇති වුණොත් එය බොහෝ විට ඔවුන්ගේ දරුවන්ටද ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. ඊට අමතරව කුරුලෑ නිතර ඇල්ලීම, මිරිකීම, ඒවා කැඩීම නිසාත් නැවත නැවත කුරුලෑ ඇති වෙන්න පුළුවන්. තවද
අපි පාවිච්චි කරන ආහාර වර්ග අධික පිටි සහිත තෙල් සහිත ආහාර හින්දත් කුරුලෑ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බොහෝ අය සිතන් නැති දෙයක් තමයි මලබද්ධය කියන තත්ත්වයේ කුරුලෑ ඇතිවීමට බලපෑමක් තියෙනවා කියලා. එය ප්‍රධාන ලෙසම බලපාන. මල කියන්නේ අපි ශරීරයෙන් පිට කළ යුතු දෙයක්. එය නිසියාකාරව පිට වෙන්නේ නැත්නම් ශරීරයේ තුල විස එකතු වෙනවා. ඒවා සමෙන් පිට පෙන්නුම් කරන්න ගත්තම කුරුලෑ වැනි තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේ තත්ත්වයන් නිසා කුරුලෑ අපිට ඇති වෙන්න පුළුවන්. මේ කුරුලෑ වලින් වළක්වා ගන්න අපි කරන්න ඕනේ මොනවද? ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම අපේ පිරිසිදුකම වැදගත්. පිරිසිදුකම කිව්වොත් සම නිතර සබන් යොදා තදින් ඇතිල්ලීම කියන එක නෙමෙයි. සම පිරිසිදු කිරීම කරන්න ඕනේ රසායනික ද්‍රව්‍ය නැති ආසාදමිකතාවයක් ඇති නොවන ස්වභාවික ද්‍රව්‍ය වලින් මුහුණ සේදීම සිදු කරන්න ඕනේ. ඒ සඳහා අපිට පුළුවන් උණුසුම් වතුරට දෙහි බින්දු කීපයක් දමලා හරි මුහුණ සේදුන මුහුණ පිරිසිදු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම අපි පාවිච්චි කරන ආහාර වර්ග ගත්තොත් තෙල් පිටි සහිත ආහාර වලින් වැළකීලා අපේ ශරීරයේ සිසිල් කරන ආහාර වලට යොමු වෙන්න ඕනේ. පිත්තජ සමක් තියෙන කෙනෙක් නම් ඔහු හෝ ඇය අනිවාර්යෙන් ඇඟ නිවන ආහාර වර්ග. ඒ කියන්නේ නෙල්ලි රස කිඳ නිතර පානය කිරීම, ඊළඟට සව්, බාර්ලි, මුං ඇට, ඊළඟට කැකිරි, නෙළුම් මල, තැඹිලි වගේ ශරීරයේ සිසිල් කරන ආහාර වර්ග වලට භාවිතයට හුරු වෙන්න ඕන. ඊට අමතරව ඔහුව ඇයට තියෙන මානසික ආතතියේ අඩු කරගෙන සිතේ තියෙන ඒකාග්‍රතාවයේ ඊළඟට නැති කරගෙන ක්‍රෝධය, වෛරය වැනි සිතුවිලි වලින් පිරිච්ච පුද්ගලයන්ටත් මෙම හැම මගින් ඒවා රක්ත රස රක්ත දූෂණයක් ඇති වෙලා ඒවා පෙන්නුම් කරන්න පුළුවන්. එම නිසා එම තත්ත්වයන් මගහරවාගෙන සමෙහි පැහැපත් බව ලබා ගැනීමට සිත තුලත් යම් ඒකාග්‍රතාවයක් සැහැල්ලු බවක් අපිට තියෙන්න ඕන. ඊට අමතරව සමේ නිරෝගීතාවය පවත්වා ගැනීමට මං කිව්ව විදිහට මලබද්ධය කියන එක වළක්වා ගන්න ඕන අනිවාර්යෙන්. ඇය ඔහුගේ මල පිට කිරීම නිසා දිනපතා සිදුවෙන ආකාරයට ශරීරය හැඩගස්වා ගන්න ඕන. පරිසර දූෂණය කියන තත්ත්වයත් මේ සමේ ආසාදීන තත්ත්වය ඇති කිරීමට හේතු වෙනවා. එතකොට දූවිලි නිතර නිතර වැදීම නිසාත් කුරුලෑ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එම නිසා අපි බොහෝ විට බලන්න ඕනේ මුණට දූවිලි වැදින්නේ නැති පිරිසිදු වාතාශ්‍රය තියෙන ස්තැන්වල ඉන්න. බොහෝ අය ව්‍යායාම කිරීමට එළියට යනව එතකොට අධිකව දූවිලි වැදින ස්තැන්වල ඉන්නවා. එම නිසා එම ස්ථානවලින් වැළකීලා පිරිසිදු වාතාශ්‍රයක් තියෙන ස්තැන්වල ව්‍යායාම කිරීමට අපි හුරු වෙන්න ඕන. ඊට අමතරව ප්‍රධාන වශයෙන් කුරුලෑවක් ඇති වුණාම එය බොහෝ විට ඉබේම ස්වභාවිකම එය පිපිරලා ඉවත් වෙලා යන්න පුළුවන්. එම නිසා ඒක නැවත නැවත අත්ින් ඇල්ලීම, මිරිකීම ඒ වැනි දේවල් කරන්න ගියාම තමයි ඒ කැළලක් විදිහටපත් වෙලා හැමතොල දීර්ඝ කාලිනු තියෙන්නේ. එම නිසා කුරුලෑවක් ඇති වුණාම ඒ අල්ලීම, මිරිකීම ඒ දේවල් කරන්න යන්න හොඳ නැහැ. ඊට අමතරව සම පිරිසුදු කරන්න අපිට බොහෝ විට මං කිව්වා වගේ දෙහි උණු වතුර දෙහි බින්දු දාලා මුහුණ සේදීම්, ළඟට අයිස් කැට පාවිච්චි කරලා මුහුණ සේදීම් ඒ දේවල් කරන්න පුළුවන්. මානසික ආතතිය වළක්වා ගැනීමට ඒ වගේම ශරීරයට හොඳ නිින්දක් ලබා ගැනීමත් මෙම කුරුලෑ ඇතිවීමට හේතු කියන්නේ නිින්ද නොමැතිකමත් කුරුලෑ ඇතිවීමට හේතුවක් වෙනවා. එහෙනම් ප්‍රමාණවත් නිින්දක් අනිවාර්යෙන් පුද්ගලයන් විසින් ලබා ගත යුතුයි. මේ කිව්ව ආකාරයට කුරුලෑ වළක්වා ගන්න වගේම ආයුර්වේදයේදී බොහෝ විට බාහිර ආලේපන කිරීම මගින් පමණක්ම කුරුලෑ වළක්වා ගන්න බෑ. ඔබ දීර්ඝ කාලිනව කුරුලෑ වලින් පීඩා විඳින කෙනෙක් නම් ඔබ දැනටමත් දන්නවා ඇති බාහිර ආලේපන විතරක් පාවිච්චි කරාම යම් කිසි කාලයකට ඒක සුවයක් දක්න ලැබුණත් ඒ නැවත හට ගන්න පුළුවන්. එම නිසා අනිවාර්යයෙන්ම ආයුර්වේදී දක්වලා තියෙන්නේ ශරීර අභ්‍යන්තර දෝෂ තත්ත්වයට ප්‍රතිකාර කළ යුතු බව. එසේ දෝෂ තත්ත්වයට ප්‍රතිකාර කිරීමෙන් පසුව නැවත කුරුලෑ තත්ත්වයන් ඇතිවීම වළක්වා ගන්න පුළුවන්.
බාහිර ආලේපන භාවිතා කරත් ඒ මගින් සමේ විනාශ වෙලා තියෙන සම පිළිසකර කරගන්න පුළුවන්. නමුත් අභ්‍යන්තරව දෝෂ තත්ත්වයේ සම කර ගැනීම සඳහා අභ්‍යන්තර ඖෂධ පාවිච්චි කරන්න ඕන. ආයුර්වේදයේදී ඒ පිළිබඳ ඉතාම විස්තරාත්මකව දක්වලා තියෙනවා. රැඳී සිටින්න ආයුර්වේද ශ්‍රී ලංකා වැඩසටහන සමග ඔබට ආයුබෝවන්.